කොහොමද මේක? හායි. එතකොට ග්‍රීන් හවුස් එකේ එළියේ නම් ඇතුළට එද්දි මෙන්න මේ වගේ තමයි. හරි. අද ග්‍රීන් හවුස් එකේ ටිකක් ලොකු වැඩක් යනවා. මේ දවස් ටිකේම එක එක වැඩින්ද කරගන්න බැරි වෙලා තිබ්බ වැඩ ගොඩක් අද මේ වීඩියෝ එක ඇතුළෙන් ඉවර කරලා දානවා. එතකොට ඉස්සල්ලාම මෙන්න මෙතන මේ කෑල්ල ඉතුරු පොලිතින් එකත් ගලවලා මේ දිගටම net එක ගහන්න තමයි යන්නේ. ඉස්සරහට මං හිතන්නේ මේ පොලිතින් ටික ආයෙ ඕන වෙයි. මේ බාදුරා තියෙන හරියේ මේ හරියෙන් දාන්න humidity එක වැඩි වෙන්න. මෙච්චර කාලයක් බාගෙට දාලා තිබ්බ net එක අද සම්පූර්ණයෙන්ම හරියට ගහලා ඉවරලා අදින් ඉවරයක් කරලා දානවා. හරි. එහෙනම් ඉක්මනට net එක ගහගන්න. ඉස්සෙල්ල වැස්සෙන් පොඩ්ඩක් නවත්තන්න උනා වැඩේ. ඉතින් දැන් ආයෙ පටන් ගන්නවා. මම දැන් සතියකට විතර කලින් ඕඩර් කරා ෂේඩ් net එකකුයි මිස්ටර් සිස්ටම් එකට ඕන කරන ටියුබ්ස් වගේකුයි. දැන් කරන්න තියෙන්නේ මේකේ පැකින් කරලා අර කෙලවරේ කෑල්ලට ඕන ෂේඩ් net කෑල්ල කපා ගන්න එක. ඒකට මේක ගාන්ටම වගේ තමයි තියෙන්නේ මට මතක හැටියට. ඒ කියන්නේ හරි ගාන්නටම දිගේ ගත් තියෙන්නේ. අවුලන්නේ මේක ඇදෙන හින්දා මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන්. මෙතන තියෙන්නේ අලුත් මිස්ටර්ස් වගේකුයි අර ටියුබ් කනෙක්ටර්ස් වගේකුයි. ඒක දැම්ම ඕනේ. මේ තියෙන්නේ ෂේඩ් net එක. 50% ෂේඩ් net එක තමයි අරගෙන තියෙන්නේ මම. 3 meters wide, 5 meters දිග එක. මේක මේ 5 meters දිග එක කෑලි දෙකකට කපලා මෙන්න මේ කොටසටයි එහා පැත්තෙන් තියෙන මේ කොටසටයි ගහ ගන්න ඕනේ. ඒ අස්සේ රිලව් නටනවා මෙතන උඩ. වැඩේ කරගන්න පුළුවන් ඉන්නන්න. තනියෙන් කරන්න ගියාම තමයි පායන්. හරි, චුට්ටක් මදි වගේ කමන්න. මොකක් හරි කරලා ඒක දාගන්න. වැඩේට උදව් කරන්න බැරි වුණාට මෙයාල නම් ඉන්නවා තනියට. මෙතෙන්ට එලා එහෙ බලාගෙන. හයි. අයියෝයි. පළවලට කරදරන්නේ යාලා යාලගේ පාඩුවේ ඉන්න හින්දා ඔහෙ ඉන්න දුන්නා. ඉතින් මටත් හොඳයි තනියට. මෙච්චර කාල මෙයාලා ආවෙ නැති හින්දා මේකේ පොඩි පොඩි එක එක සත්තු ඉන්නවා. එවුන් හොය හොය කනවාද ග්‍රීන් හවුස් එකේ දොරවල් ඇරලා හින්දා ඉන්න පුළුවන් වුණා. හායි. එන්න. ඔයාව දැක්ක කල් මම. ආ, යා ගොඩ කාලෙකින් නේ ළඟට සෙට් උනේ. මම වැඩි කැමති නෑ අපි මේ පැත්තේ වැඩ කරනවාට. ටිකක් සරයි ඩයල් එක. හරි, දෙවෙනි දවස. එතකොට ඊයේ අර පැත්තේ දැල ගහලා ඉවර කරද්දී අපි පොඩ්ඩක් හවස් වුණා. එතකොට ඉතුරු වැඩ ටික දැන් තමා කරන්න යන්නේ. තව පොඩි වැඩ ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැත්තේ දැලේ කෙලවරේ ටිකක් තියෙනවා ගහන්න. දැන් ඒක ගහගෙන ඉන්න ඕනේ ඔක්කොටම කලින්. ඒ අස්සේ යවන්න පැල දෙක තුනක් තියෙනවා. ඒ ටිකත් පැක් කරලා යවලා තමයි ඉතුරු ටික කරන්න වෙන්නේ. ඒක ඉක්මනට කරගන්න වෙනවා. අදිසිය තමයි පැක් කරේ. ඇඩ්‍රස් ඉලා ඔක්කොම ඩීටේල්ස් දාලා ඉවරයි. තව ටිකකින් මේ ගිහින් දෙනවා. පැකින් වැඩි ඉවරයි. දැන් ආය වැඩි පටන් ගන්නවා. හරි, දැල් ටික ගහගෙන ඉවරයි. පේනවා ඇති මේ පැත්තේ බිමට දැල ගහගෙනත් ඉවරයි. උඩ සම්පූර්ණයෙන්ම දැන් හරි ලස්සන තියෙනවා. එහා පැත්තේ සම්පූර්ණයෙන්ම දැල ගහගෙන ඉවරයි. එතකොට මෙන්න මේ වගේ තමයි පේන්නේ. යට දැලත් මං මේ විදියට ගහගත්තා. එතකොට හරි ලස්සනයි. දැන් එල්ලෙන දැල් කෑල් නැහැ. සම්පූර්ණයෙන්ම දිගටම ලස්සනට තියෙනවා. එතකොට මේ පැත්තෙන් මං
එක පැත්තක පොලිතින් එක විතරක් තියාගත්ත මෙන්න මේ පොඩි තීරුවේ පොලිතින් එක. ඒක තියාගත්තෙත් පොඩි හේතුවකට. ඒකත් ඉක්මනටම ඉස්සරහට දැනගන්න හම්බේ. මොකද ගොඩක් ඉන්ටරෙස්ටිං වැඩක් තමයි මෙතන ඊළඟට යන්නේ. එතකොට මම අද උදේ ගල් ටික ඕඩර් කරා. හෙට උදේ වගේ වෙද්දි එයි ගොඩක් වෙලාවට. ඒක ආවට පස්සේ ඉදිරි වැඩ ටික පටන් ගමු. ගල් ටික ආවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ටික මේ මුළු සීමාවටම ඇති වේවි කියලා මං හිතුවට වඩා පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා දාලම තමයි බලන්නේ. මදි වුණොත් තව ටිකක් ගේන්න හරි කොහොම හරි වෙන මොන හරි දාලා හරි පුරවන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා දාගෙන බලමු ඉතින්. පහුවදා උදේ පාන්දර මෙන්න මේ විදිහට තමයි දැන් ඒරියා එක පෙන් ටිකකට දාගත්තා. තව චුට්ටක් තියෙනවා. ඉතින් මම පෙන්නම්. මෙන්න මේ ඒරියා එකටම දාගත්තා 3 in 1කට සහ දිගටම අතෙන් දැනකල් දාගත්තා. පේනවා ඇති ගල් ටික දාපම මාර අමුතු පෙනුමක් තියෙනවා මේකට. තව ඉතුරු වෙලා තියෙන්නේ අර මුල්ලයි. මේ ටිකයි දාගන්න එක. ඊට කලින් මේ ඔක්කොම වෙන කොහෙන් හරි තියලා මේ හැරියට ගල් දාලා ඉවර කරලා ඊට පස්සේ පුළුවන් ටේබල්ස් ටික ගහලා ඉවර කරන්න. දැන් පළල ඔක්කොම මෙතනින් තියාගෙන ඉවරයි. මේ හරි හිස්. මෙතන තියෙන මේ මඩෙන් ටිකත් අයින් කරන්න ඕනේ. මිස්ටින් සිස්ටම් එක වැඩ පේනවා ඉතින්. මේ ඔක්කොම මෙතන තියේ. මේ හරියට මිස්ටර් වැඩ කරනවා උඩ. ටික වෙලාවකට මෙතන අවුලක් නැහැ. දැන් මේ ටික අස් කරගන්න. හරි වැඩ ටික ඉවරයි. සම්පූර්ණයෙන්ම ගල් දාලා ඉවරයි. ඒකට එකපාරක් මේකේ ටේබල්ස් ටික ගහන්න කලින් වටයක් දාලා බලමු කොහොමද ග්‍රීන් හවුස් එක මේ වෙද්දි පේන්නේ කියලා. ඔක්කොම සැරසිනියා ප්ලාන්ට්ස් ටිකයි බාදුරා ඔක්කොම ටික මෙතෙන්ට දාගත්ත දැනට එතන සිංගල් නොසල් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔක්කොම මෙතන තියා දෙනවා. තව මෙතෙන්ට ගල් ටිකක් දාන්න තියෙනවා. ඒ වුණාට ප්ලාන්ට්ස් ටික අයින් කරපුවම ඒක මම පස්සේ දානවා. කොහොමද මේක? මේක දැන් දවස් දෙක තුනකට කලින් ඕපන් වෙච්ච එකක්. හරි අලුත් පිච් එකක්. අර ලස්සන පේනවා මිස්ටර්ස් අස්සෙ. පේනවා ඇති සම්පූර්ණයෙන්ම ගල් දාගෙන ඉවරයි. දැන් කොහෙවත් මඩ වෙන්නේ නැහැ. මං කලින් කියවන්න අතන තියෙන කොන්ක්‍රීට් එක ඒකට උඩින් ගල් දැම්මොත් ටිකක් අමාරු වෙනවා විදිහින්ද. ඒ හින්දා ඒක නිකන් තිබ්බා. ඒකට සම්පූර්ණයෙන්ම ඒරියා එකේ වැඩ ඉවරයි. එතකොට ග්‍රීන් හවුස් එකේ එළියෙන් ඇතුළට එද්දි මෙන්න මේ වගේ තමයි පේන්නේ. දැන් සම්පූර්ණයෙන් ලොකු ඉඩක් තියෙනවා. එක එක ඕන් නැති කැරි බැලි අයින් වෙච්ච හින්දා. එතකොට මේ පැත්තට යද්දී මෙතන තියෙනවා අපේ හැංගින් පොට්ස් වල දාපු ඔක්කොම නැටන් ටෙස්ට් ටික. මම ඒ ටික අයින් කරගත්තේ නෑ. එතකොට මෙන්න මෙතන තියෙන ප්ලාන්ට් එක මේක. ඒක බලන්න නම් මිස්ටර්ස් ඔෆ් කරගන්න වෙනවා. ඉන්න බලන්න. මෙන්න මේ ප්ලාන්ට් එක. වෙනද මේකේ එන්ඩි දෙක තුනකුත් හැදිලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් මටත් වඩා උස ප්ලාන්ට් එක. පටන් ගන්න මෙන්න මෙතන. වෙනති ෆර්න් ටිකක් නම් තියෙනවා. තව මේ පැලේ දිගටම පොඩි 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 පැල 10ක් 11ක් විතර හැදිලා තියෙනවා. කලින් ගණන් කරද්දී නම් 9ක් තිබ්බා. පස්සේ 2ක් 3ක් විතර හැදුණාලු දැන්. මෙන්න මේ විදිහට ගොඩක් තියෙනවා. එතකොට මේක මෙතන ඉඳන් මෙහෙම ගිහින් මෙතන උඩටම හැදිලා තියෙනවා. අනිත් ප්ලාන්ට්ස් ටිකක් මේ වෙද්දි හොඳටම තියෙනවා. එතකොට මේ පැත්තෙන් විදගෙන යද්දී මේ ඒරියා එකේ තාම මොකුත්ම දාලා නැහැ. ටේබල්ස් ටිකක් දාන්න ඕනේ මේ හරියට. මෙතන තිබ්බ මේ ප්ලාන්ට් එක මම එහෙමම තියාගත්තා. පස්සේ මෙතන මොන හරි දාන්න ඕන වුණොත් මම මේක අයින් කරනවා. ඒ දැනට ඕක ඔතන තියෙද්දි හරි ලස්සනයි. අමුතු වෙනමක් එනවා මේ ඒරියා එකට. ඒ විදිහට තමයි අද වැඩ ටික කම්ප්ලීට් වුනේ. එතකොට තව මේකට ටේබල්ස් ගහන්න තියෙනවා. එතන තියෙන ප්ලාන්ට්ස් ටික ටේබල්ස් වලට දාලා සම්පූර්ණයෙන්ම මේක පිළිවක් කරන්නත් ඕනේ. එතකොට ඒ ටික
ඊළඟට බලන්න පුළුවන්. තව එක මට ටේබල්ස් ගහද්දි තිබ්බ අයිඩියා එක තමයි මෙතනින් ලොකු ටේබල්ස් දෙකක් ගහලා මැද්දෙන් ඇවිදගෙන යන්න පුළුවන් වෙන්න හදන්න. සහ අර පැත්තෙන් වෙනම් ප්ලාන්ට්ස් ටිකක් දාන්න කෙළවරේ ලොකු අඩි 8ක විතර ටේබල් එකක් ගහන්න. මෙතනින් මේ ගාන අඩි 4 ටේබල් දෙකක් ගහන්න. ඒක තමයි තිබ්බ අයිඩියා එක. රට ගස් ටික සුද්ධ වෙලාද කොහෙද? එළිය වැටෙන තැන ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේ හැටි ටිකක් සැරවුවක් කරනවා. අර හරියට වැටෙන අවුව පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක ඉස්සරහට සමහර විට ඒ අයිඩියා එක වෙනස් කරන්න වෙයි. මොකද මේ හරියට දාන පැල් ටික වෙනස් කරන්න වෙයි. එතකොට ටේබල් ගහන විදියත් සමහර විට පොඩ්ඩක් වෙනස් වෙයි. ඒ ඔක්කොම ඊළඟ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එතකොට අද සෑහෙන වැඩ ගොඩක් වුණා. මේ මුළු ඒරියා එකේම සම්පූර්ණයෙන් කරන්න තියෙන වැඩ ටික කම්ප්ලීට් කරගත්තා. ඒ හින්දා තවත් දික් නොකර අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.